මෙම ග්‍රහමාරුවත් සමග 2017 සැප්තැම්බර් මස 15 වන දිනත් ඔක්තෝබර් මස 20 වන දිනත් අතර කාලය තුළ ලංකාව තුළ ප්‍රසිද්ධ සිනමාවට සම්බන්ධ කලාකරුවෙක්ට මාරක අපල තත්ත්වයක් ගෙන දීමට හැකියාව තිබෙනවා. 2017 වර්ෂයේ මැදභාගය තුළ ප්‍රධාන රටවල් දෙකක් බලාරගලයේ මූලික කොටගෙන යුද්ධයකට මුළුතිරීමට උත්සාහ ගන්නවා. එවැනි සාභාවික විපත් ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් සාමය. මෙවැනි අභියෝගාත්මක අනාවැක පල කළ 2017 වර්ෂයේ දිනන මඟ පලාපල කෙනා ප්‍රවීණ පාරම්පරික ජෝතිෂ්‍යවේදී හා ජාත්‍යන්තර වාස්තුවිද්‍යා උපදේශක රුක්ෂාන් ජයසේකර මහතා ගෙනෙන 2018 දිනන මඟ ලග්න පලාපල මෙතැන් සිට. අයිබෝවත්, 2018 වර්ෂය සුභම සුභ නවවසරක් වේවා කියා ඔබ සැමට මා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. පසුගිය වර්ෂ කීපයමෙන්ම නවවසරේ ලග්න පලාපල ගෙනීමට ප්‍රථමයෙන්ම මා සූදානමි. 2018 වර්ෂයේ දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, විශේෂ සුබ මුහුර්ත, විශේෂ ග්‍රහමාරු පිළිබඳ දැනගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ හා දිනපතා පුවත්පත්, සතියේ පුවත්පත් වන ලංකාදීප, මව්බිම, දිවයින, නවලිය, ඈ සංගරාව මගින් ඔබට මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පුළුවන්. පසුගිය වර්ෂ කීපයමෙන්ම ජ්‍යෝතිෂ්‍යවේදය පිළිබඳව හැදෑරීමට උනන්දුවක් දක්වන ඔබට ඒ සඳහා අවස්ථාවක් දීමට මෙම වර්ෂයේදීද මම සූදානමින් සිටිනවා. ඔබ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක් නම් ඔබගේ නම සහ ලිපිණිය සඳහන් කර පහත සඳහන් දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. පසුගිය වර්ෂ කීපයමෙන්ම මෙම වසරේදීද විෂ්ණුමූර්තිය ජ්‍යෝතිෂ්‍ය සංගරාව නව මුහුණුවරකින් ඔබ වෙත ගෙනීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. මීට අමතරව සතියේ ලග්න පලාපල වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ සිකුරුතරුව වැඩසටහන මගින්ද ඔබට එක්විය හැකි. 2018 නවවසර වෘශ්චික ලග්න හිමි ඔබට. 2018 වර්ෂයේ වෘශ්චික ලග්න හිමියන්ට බලපාන අයුරු අපි සාකච්ඡා කර බලමු. විශේෂයෙන්ම 2018 වර්ෂය වෘශ්චික ලග්න හිමියන්ට සෙනසුරු ඒරාෂ්ටක තත්ත්වයක බලපෑමක් ඇති කරන වර්ෂයක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට නව වර්ෂය උදාවීමේදී තරමකට දෝෂ තත්ත්වයන් පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙම තත්ත්වයන් වර්ෂයේ මැද භාගය වන විට අඩුවන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ ධනය තත්ත්වය ගත් කල මෙම වර්ෂය, විශේෂයෙන්ම 2018 වර්ෂය දියුණුවීමේ භාග්‍ය උදා කරන වර්ෂයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඔබට ආදායම් මාර්ග, ඔබට මෙතෙක් අත් නොවිදීමට පුළුවන් වූ නැත්නම් ඔබට නොලැබුණු ආදායම් මාර්ග බොහෝමයක් මෙම වර්ෂය තුළ විවෘත වීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට ඒ අනුව ඔබට නොසිතන විදියට ධනය ලැබීමට වාසනාව මෙම වර්ෂය තුළ නිබදවම හැකියාව ලැබේවි. ඒ වගේම තමයි ඔබට යම් යම් වැඩ කටයුතු වලදී මුදල් ආයෝජන කිරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් එම තත්ත්වයන් මගහරවාගෙන ඔබගේ ධනය පැත්ත නැත්තම් ඔබගේ ධන තත්ත්වය සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වර්ෂය අවසානය වන විට නිබදවම හැකියාව ලැබේවි. 2018 වර්ෂය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම සෞන්දර්ය නැත්නම් නැටුම් කලා අංශවලින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන උදවියට ඉතාමත්ම යහපත් වර්ෂයක්. ඒ වගේම තමයි ඔබට කුඩා කාලයේ සිටම ඔබගේ කලාව පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් එම බලාපොරොත්තුව සඵල වන වර්ෂයක් ලෙස මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඔබට පසුගිය 2017 වර්ෂය තුළ කරගැනීමට නොහැකි වූ බොහෝ කරුණු කාරණා අධ්‍යාපනය සම්බන්ධව මෙම වර්ෂය තුළ සාර්ථක වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබට යහපත් උදවිය ඇසුරටපත් වෙන්න පුළුවන් ඔබගේ අධ්‍යාපන කටයුතු තුළින්. ඒ වගේම තමයි ඔබට උසස් බුද්ධිමතුන් ආශ්‍රය කිරීමට, ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට මෙම වර්ෂය තුළ නිබඳවම හැකියාව ලැබේවි. 2018 වර්ෂය රැකියා කටයුතු සම්බන්ධයෙන් නිතර ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රාහු මාරුවත් සමග පසුගිය වර්ෂය තුළ සිදුවුණු රැකියා ස්ථානයේ පැවති යම් යම් කරදර තත්ත්වයන් 2018 වර්ෂය තුළ
අඩුවන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි රැකියා කටයුතු සම්බන්ධයෙන් දුර ගමන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුර ගමන් දුර ප්‍රදේශ සඳහා ඔබ රැකියා ස්ථානයේ මාරුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට නව රැකියා සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒ සඳහා අවස්ථාව උදාවීමටද මෙම වර්ෂය තුළ ඉතාමත්ම යහපත් ලෙස පෙනෙන්නට තිබෙනවා. ගෘහ ජීවිතය තුළ 2018 වර්ෂයේ ඔබට පදිංචි ස්ථානවල සැපවත් බව අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඥාති සම්බන්ධතා නැත්තම් වර්ෂය මුල් භාගයේදී තරමක් දුරට අඩු වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඥාතීන්ගේ ප්‍රශ්න තරමක් දුරට වැඩිවීමට මෙම වර්ෂයේ මුල් භාගය තුළ ඔබට සිදුවේවි. ඒ වගේම තමයි ඔබට පවුලේ සමගියට බාධා වන යම් යම් කරුණු කාරණා මේ වර්ෂයේ මැද භාගය වන විට යෙදෙන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙම ග්‍රහ තත්ත්වයට අනුව විවාහ කටයුතු වල යෙදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් නැත්නම් අවිවාහක අයෙක් නම් මෙම වර්ෂයේ තරමක් දුරට ඔබගේ විවාහය ප්‍රමාද වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට විවාහ වීමේදී හොඳින් තීන්දුව తీරන හොඳින් සිතා බලා තීන්දුව తీරන ගැනීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. 2018 වර්ෂයේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට කෝපගති නැත්නම් සෙම් ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පාද ආශ්‍රිත රෝගාබාධ නැත්නම් බඩේ අසනීප ගති තත්ත්වයන් ඇතිවීමට හැකියාව තිබෙන නිසා මෙම වර්ෂය තුළ ඔබට සෞඛ්‍ය තත්ත්වය අතින් තරමක් දුරට ගැටලුකාරී තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා ඔබට ලේ සම්බන්ධ යම් රෝගී තත්ත්වයක් තිබෙන අයෙක් නම් මෙම වර්ෂය යහපත් කර ගැනීම සඳහා අදාළ වත්පිළිවෙත් සිදු කිරීම තුළින් එම තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. 2018 වර්ෂය තුළ ඔබට පවතින අසුභ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් සෙනසුරාදා දිනවල බෝධි පූජා පැවැත්වීම සහ අඟහරුවාදා දිනවල නිර්මාංශව සිටීම තුළින් මෙම තත්ත්වයන් තරමක් දුරට අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි කිරිවෙහෙර වැඳ කතරගම දෙවියන්ට හැකිනම් බාර වෙන්න. විශේෂයෙන්ම කැකුළු සහල් වලින් තැනු කිරිබත් දානයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා නම් බොහෝම සුභඵලදායක තත්ත්වයක් 2018 වර්ෂය තුළ උච්චක ලග්න හිමි ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා අලුත්ම ලග්න පලාපල දැනගැනීම සඳහා පහත බුත්තම ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවද අලුත්ම ලග්න පලාපල දාපු ගමන් දැනගැනීම සඳහා සීනුව බුත්තම ඔබන්න. අපගේ YouTube චැනලය පිළිබඳ ඔබගේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එක තුළ ඇතුළත් කරන්න.